கப்பட்டி போல வீரயக்து இங்கிலீஸின் கேன வீரயக் நிமை துரோஹியக் කියලා එතුමා මොනරවිල කැප්පටි පොළ උනේ පස්සේ ඊට කලින් එයා ගොලහැල කැප්පටි පොළ හතර කෝරළේ 1948 අපි නිදහස ලැබුණාම ඒ උතුම් හිස් කබල ලංකාවට අපි ගෙන්න ගත්තා ගෙන්නගෙන මොකද්ද කරේ දන්නවද ආ මොනරවිල කැප්පටි පොළ පිළිබඳ කතා කරන්න හොඳම කාලේ තමයි මේ කාලේ ඇයි ඇයි අපි දැන් මේ කොරෝනා වසංගතයෙන් බේරෙන්න සුපරීක්ෂාකාරී ලෙස ගෙට වෙලානේ ඉන්නේ එහෙම ගෙට වෙලා ඉඳගෙන වීරයෙක් පහළ වෙන්නේ නැහැ වීරයෙක් පහළ වෙන්න නම් ඔහු සමාජයට යන්න ඕනේ සමාජයත් එක්ක ගැටෙන්න ඕනේ ආ හැබැයි මෙහෙම ගෙදරකට වෙලා කාමරයකට වෙලා වීරයෙක් වෙන්න නම් ඉතින් ඕනම් පුළුවන් මේ කොරෝනාවට බේතක් හොයාගන්න කොරෝනාවට බේතක් හොයාගත්තොත් එයා මේ සමාජයේ ගෙටවෙලා ඉඳගෙනම වීරයෙක් වෙනවා. ඒක ලේසි නෑනේ. ඒ බේත හැම හොයාගත්තා අපි ඒක අපි ඒකට ප්‍රාර්ථනා කරනවා. මොනරවිල කැප්පටි පොළ මාතලේ වලව්වට වෙලා ඉන්නේ නැතුව 1817 නොවැම්බර් පළමුවෙනිදා ඌසංගොඩට ඊතනවත්තට යන්නයි කියලා ලස්කිරිඤ්ඤා ඉංග්‍රීසි හමුදාවකුත් අරගෙන අලු පොතට ගියා. අලු පොතින් එහාට තමයි මොනරවිල කැප්පටි පොළ වීර කැප්පටි පොළ බවට පත් වෙන්නේ. මේ කතන්දරේ බොහොම දිගයි. අපි තාම කෙටියෙන් මේක හඳුනා ගන්නවා නම් ඔය වකවානුව තුල සිද්ධ වෙච්ච දේවල් පිළිබඳ අපට ප්‍රගතිශීලී වාර්තා නැහැයි කියලා මම හැමදාම කියනවා. ඉංග්‍රීසින් විසින් ඒගොල්ලන්ගේ යටත් විජිත බාර ලේකම්වරයාට ලියපු ලිය කියවිලි වලින් තමයි අපි මේ ඉතිහාසය පෙරාගන්නේ. ඒ නිසා ඉංග්‍රීසින් කියන්නේ වීර කැප්පටි පොළ වීරෙක් නොවේ. රාජද්‍රෝහියෙක් කියලා. රාජද්‍රෝහියෙක් නිසානේ අවසානයේ එතුමන්ව බෝගම්බර පිට්ටනියේදී හිස ගසා ඝාතනයට ලක් කරන්නේ. හැබැයි එතුමන් වීරයෙක් බවට පත් කරන්නේ කවුද? මේ වාර්තාවලට අනුව කැප්පටි පොළ මොනරවිල අලුපොත්තදී සතුරන්ගේ අත්අඩංගුවට පත් වෙනවා. කවුද මේ සතුරෝ කිව්වේ? මේ වෙන විට ඔය ඌව වෙල්ලස්ස මුල් කරගෙන මහා විමුක්ති අරගලයක් හටගත්ත ඉංග්‍රීසින්ට විරුද්ධව 1815 මාර්තු 2 වෙනිදා ඔවුන් මේ ගිවිසුම ඉදිරිපත් කරපුවාම අපි ඒ පිළිබඳව සාකච්ඡා කරලා අපි මාර්තු 18 ඉඳලා අපේ නිලමේවරු මේකට අත්සන් කරන්න පටන් ගත්තා කියලා අපි මීට කලිනුත් කියලා තියෙනවානේ. එහෙම අපි ඔවුන්ට එකඟ වුණාට 1817 දීම ඔවුන්ගේ ක්‍රියාපටිපාටියට අපේ නිලමේවරුන් විරුද්ධ වුණා. ඒ විරුද්ධතාව ඔවුන්ගේ වාර්තාවලටම අනුව භික්ෂුන් වහන්සේලා දෙනමකගෙන් හෙළිදරව් වෙනවා. එක භික්ෂුන් වහන්සේ නමක් මල්වත්ත විහාරවාසී ඉහිග මහාමුතුරු. අනිත් උන්වහන්සේ අපි කවුරුත් ප්‍රකට ලෙස හඳුනා ගන්නා අස්ගිරිය විහාරවාසී වාරියපොළ සුමංගල හාමුදුරු. මේ ස්වාමීන් වහන්සේලා දෙනමම 1817 සිටම ඉංග්‍රීසින්ට විරුද්ධව ගෙනියන ව්‍යාපාරයකට තොරතුරුක් අහු කරා. එතකොට ඉහිගම හාමුදුරුව මල්වත්ත විහාරයෙන් එළියට වැඩම කරලා කොළඹ යනවා. කොළඹ ගිහිල්ලා උන්වහන්සේ උත්සාහ කරනවා සියමෙට පණිවිඩයක් ඇවලා සියමෙන් රජකුමාරයෙක් ගෙන්න ගන්න. ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කරනවා නම් රාජ්‍යත්වයට ඉදිරිපත් කරන්න කුමාරයෙක් ඕනේ. දැන් අපි වර්තමාන ඇසින් හිතුවොතින් අපි හිතනවා ඒව හරිම සාම්ප්‍රදායිකයි කියලා. නමුත් රාජාණ්ඩු සමයේ එහෙම තමයි. ලංකාව විතරක් නෙමෙයි. රාජාණ්ඩුවක් පැවතිච්ච ලෝකේ ඕනෑම රටක अमेरिकावट राजांडुवक तिबुन ने उन एब्रहम लिंकन गेंग में पिटटने उनके देशपालने हटगाने नमुत राजांडु तिबुन इंग्लंतय फ्रांसय स्पान्य पुर्तुगालय आदि यूरोपीय रटवलु आसियाव पैत्तेन राजांडु पैवतिच्च इंडियाव चीनय जापानय कोरियाव लंकाव बेनी राज्यवलत राजांडु हेमाय राज्यत्वयट सुदुसुकम लबन्ने ले उरुमेय ඒ නිසා දැන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන් 1814 දී අත්අඩංගුවට අරගෙන 1815 වෙනකොටම වෙල්ලෝරේට පිටත් කොට හමාරයි. දැන් ලංකාවේ රජ කෙනෙක් නැහැ ඉංග්‍රීසින්ට විරුද්ධව එකතු කරගන්න. ඒ නිසා සියමෙන් රාජකුමාරයෙක් ගෙන්න ගන්න ඉහිග මහාමුදුරු කරපු ව්‍යාපෘතියත් අසාර්ථක වුණා. ඊට පස්සේ ඉහිග මහාමුදුරු උපක්‍රමයක් යෙදුවා. ඒ තමයි ඔය හත්කෝරළේ ගලගෙදර පාමුල විල්බාව කියන ගමේ වැඩ වාසය කරපු විල්බාවේ හාමුදුරුව හය හතර උස බොහොම පෙනුම බොහොම රාජකීය පෙනුමකින් යුතු මේ ස්වාමීන් වහන්සේගේ සිවුරු හලවා
උන්වහන්සේව ඊතනවත්තට ඌසංගොඩට වඩම් හොයාගෙන යනවා ගිහි වේශයෙන් ගිහින් මෙන්න රාජකුමාරයා මේ රාජකුමාරයෙක් හමු වුණා කියලා ඒ රාජකුමාරයා වටේ තමයි මේ විමුක්ති අරගලයේ සැලසුම් වෙන්නේ ඒ නිසා ඔහුට රාජාභිෂේකයක් පවා පවත් වුණා ඌසංගොඩදී මේක තමයි ඉංග්‍රීසින් දැක්ුවේ මෙන්න කරල්ලක් පටන් අරන් තියෙනවා ඉංග්‍රීසින් ඔවුන්ගේ වාර්තාවල ලියනවා ඌව වෙල්ලස්සෙන් මෙහ ව්‍යාජ රජ කෙනෙක්ව මුල් කොටගෙන කරල්ලක් පවත්වනවා කියලා මේ කරල්ල ක්‍රමක්‍රමෙන් වැඩි වෙනවා එතකොට ඔය මේ ඌව වෙල්ලස්ස භාරව හිටපු බදුල්ලේ රෙසිඩන්ට් වරයා ඩග්ලස් විල්සන්ව ඝාතනය කරනවා ඌසංගොඩදී ඔය බූටාවේ රටේරාලගේ දුනු වායා හිටිහාමි විසින් ඒ ඝාතනය කිරීමත් එක්ක ඔන්න පුපුරා යනවා මේ කැරල්ල ඊට පස්සේ හජ්ජි මුහන්දිරම්ව පැහැර ගන්න ලබනවා පස්සේ හජ්ජි මුහන්දිරම්ගේ මේ ඔහුවත් ඝාතනය කළ බවට තොරතුරු හමු වෙනවා දැන් මේක මර්ධනය කළ යුතුයි ඔවුන් මර්ධනය කිරීම සඳහා මුලින්ම යා භාවිතා කරන්නේ ඌව වෙල්ලස්සට ඒ ඌව බදුල්ලේ දිසාව බහර කැප්පිටිපොලට තමයි බාර වෙල්ලස්ස ඌව ඒ නිසා එතුමන්ව යවනවා ලස්කිරිඤ්ඤ හමුදාවකුත් දීලා මේ කැරල්ල මඩ පවත්තන්න කියලා ඔන්න ඔතනින් තමයි කතන්දරේ අපිට අහුවෙන්නේ ඊට පස්සේ ඒ ඊතනවත්තට ඌසංගොඩ ගොඩට නුවර සිට ගමන් කරන්නේ අලුපොත හරහා අලුපොතදී සටන් කරුවන් විසින් කැප්පටි පොළව යටත් කරගත්තා කියලා තමයි මේ වාර්තාවල තියෙන්නේ ඒ නිසා කැප්පටි පොත කැප්පටි පොළ සතුරන්ට අහු වුණා ඉතින් හරිය කැප්පටි පොළ පිළිබඳ ආරංචියක් නැහැ ඒ නිසා ඌ කියනවා කැප්පටි පොළව සතුරන්ට අහු වුණා ඒ නිසා සතුරන් විසින් කැප්පටි පොළගේ හිත වෙනස් කළා වෙන්නට පුළුවන් කියලා ඒක හිම සරලව ගන්න බෑ. ඇයි? සතුරන් විසින් කැප්පටි පොළව අත්අඩංගුවට ගත්තා නම් කැප්පටි පොළව විතරක් ගන්නෙ නෑ. එහෙමනම් අර ඔහු සමග ගිය 700ක පමණ ලස්කරිඤ්ඤ හමුදාවත් මේ විමුක්තිකාමෙන් අත්අඩංගුවට ගන්නවා. එහෙමයි ගරිල්ලා සටන්වල හැටි. අත්අඩංගුවට ගන්නවා විතරක් නෙමෙයි ඔවුන් සතු ආයුධ ටිකත් අත්අඩංගුවට ගන්නවා. නමුත් දින 3කට පස්සේ අර කැප්පටි පොළත් එක්ක ඌසංගොඩ යන්නට ගිය ලස්කරිඤ්ඤ හමුදාව නැවත එනවා කන්ද උඩ රටට. නැවත එනවා රොබර්ට් බ්‍රවුන් රික් හමුවන්. හමු වෙලා මොනරවිල කැප්පටි පොළ විසින් එවන ලද සංදේශයක් බාර දෙනවා. නුඹලාගේ ආයුධ වලින් අපට කමක් නැහැ. මම දැන් විමුක්තිකාමීන් සමග එකතු වුණා. උඹලාගේ ආයුධ උඹලම තියාගෙන ඉන්න. උඹලාගේ ආයුධ වලින් උඹලාව මරන්න තරම් අප දීන අය නොවේයි කියන වීර ප්‍රකාශය කැප්පටි පොළ විසින් එවනවායි කියලා. දැන් මේ සිද්ධිය මෙහෙම දැක්කහම අපිට අපේ පොත්පතවල පවා උගන්වන්නේ කැප්පටි පොළව ග්‍රහණයට ගන්නට ඇති මේ විමුක්තිකාමින් කියා. මෙහෙම පරිසරයකත තමයි අපිට මේක නැවත සොයා බලන්න වෙන්නේ. දැන් මේ වාර්තා නැවත කියවන විට අපට අනුමානය මෙතෙන්දි හුඟක් වැදගත් වෙනවා. මොකද්ද අනුමානය? ඇයි කැප්පටි පොළ මේ තීරණය ගත්තේ? දැන් මම ඔන්න මේකට තොරතුරු ගානක් අලුතෙන් එක්කහුව කරනවා. ඒ තමයි මතක තියාගන්න ඕනේ. කැප්පටි පොළ මේ විමුක්තිකාමීන්ගේ පැත්තට හැරුණයි කියලා ආරංචි වෙච්ච ගමන් ඔන්න මහනුවර හිටපු පිළිම තලාවේ මඩුගල්ලේ ඇල්ලේ පොළ බඳු වගකිවේ යුතු නිලමෙවුරුත් රහසිගතවම මහනුවරෙන් මිදිලා කැප්පටි පොළත් එක්ක එක්කහුව වෙන්න උනුත් ඌව වෙල්ලස්සට යනවා. වහාම සෙසු නිලමෙවුරුන් අතරින් මීල්ලෑව මීගස්තන්න සහ ඇහැලේ පොළ කියන නිලමෙවුරු තුන්දෙනාව අත්අඩංගුවට ගන්නා ඉංග්‍රීසින් ඔවුන්ව යවනවා නිවාස අඩස්සියට කොළඹට. එතකොට තේරෙනවනේ දැන් මේ නිලමෙවුරුන් අතර මීට පෙර සාකච්ඡාවක් තිබිලා තියෙනවා. මේක අහම්බයක් නෙමෙයි. මේ අලුපොතදී සිද්ධ වෙච්ච මානසික පරිවර්තනයක් නෙමෙයි. මේක ඊට පෙර දැන් අපිට තොරතුරු තියෙනවා. මීල්ලෑව කියන්නේ හේටපු ජ්‍යෙෂ්ඨතම නිලමෙවරයා. මීල්ලෑවගේ වලව්වේ කැප්පටි පොළ එතකොට මඩුගල්ලේ පිළිම තලාවේ ඇල්ලේ පොළ බඳු අය රහස් සාකච්ඡාවක් පැවැත්වුවා කියලත් මේ වාර්තාවල තියෙනවා. මේ සිද්ධියට පෙර ඒ කියන්නේ ඔවුන් මේක සැලසුම් කළා කියන එක. ඔවුන් මේ විමුක්ති අරගල ඉංග්‍රීසින්ට විරුද්ධව සැලසුම් කළා. ඒ සැලැස්ම තමයි බූටාවේ රටේ රාළගෙන් කිවුලේ ගෙදර මොහොට්ටාලගෙන් කොහු කුඹුරේ රාළගෙන් මතුනේ කියන එක දැන් ඔප්පු වෙන සාධක තියෙනවා. ඒ කුමක්ද? මෙන්න ප්‍රධානම සිද්ධිය. කැප්පටි පොළ ඔවුන් සමග හමු වුණාට පස්සේ කැප්පටි පොළ හඟුරංකෙත රජමහා විහාරයේ දළදා ප්‍රදර්ශනයක් පවත්වනවා. දළදා ප්‍රදර්ශනයක්. එතකොට දළදා වහන්සේ මේ වන විට
වැඩඉන්න මහනුවර දළදා මාලිගාවේ ඒක රොබර්ට් බ්‍රවුන්රික් විසින් පනවන ලද විශාල ආරක්ෂක විධිවිධාන යටතේ තමයි දළදා වහන්සේ වැඩඉන්නේ අයියේ දළදාව හොරකම් කරගත්තොත් රජුරුවන්ට ඒක ලොකු ගැටලුවක් වන නිසා හැබැයි මෙන්න ආරංචි වෙනවා කැප්පිටිපොළ හඟුරංකේත රජමහා විහාරයේ දළදා ප්‍රදර්ශනයක් පවත්වනවා කියලා ලොකු ප්‍රචාරයක් ඇවෙනවා එහෙම දළදා ප්‍රදර්ශනයක් පවත්වන්න දළදාව කොහොමද වැඩියේ හඟුරංකේතට දැන් ඔප්පු වෙනවා වාරියපොළ සුමංගල හාමුදුරුවන්ට බහරේ තමයි රොබර්ට් බ්‍රවුන්රික් දළදාව තැන්පත් කොට තිබුවේ වාරියපොළ සුමංගල හාමුදුරුව ඉංග්‍රීසින් විසින් මේ බුදුදහමට ජාතිකත්වයට කරන අනදරවලට හේතු කොටගෙන උන්වහන්සේ බොහෝම උපක්‍රමශීලීව දළදා වහන්සේ පැහැරගන්න ඊට පස්සේ රොබර්ට් බ්‍රවුන්රික් වහම යොදවනවා දළදාව දළදා මාලිගාවේ තීනවද කියලා සොයා බලන්න කියලා ගිහින් බලනකොට අපිට ඔවුන්ට තේරෙනවා පිට කරඬුව පමණයි තියෙන්නේ ඇතුල් කරඬු නැහැ හැබැයි රොබර්ට් බ්‍රවුන්රික් නියෝගයක් නිකුත් කරනවා දළදා වහන්සේ දළදා මාලිගාවේ වැඩ ඉන්න බවට ප්‍රචාරය කරන්න අර හඟුරංකත පවත්වන දළදා ප්‍රදර්ශනයේ ව්‍යාජ දළදාවකට කරන වන්දනාවක් කියලා ප්‍රචාරය කරන්න කියලා නමුත් පසු කාලෙනුම හම්බ වෙනවා අනේ මේ දළදා වහන්සේ බොහොම පරිස්සමෙන් අරගෙන ගිහිල්ලා හඟුරංකත ගල් ගුහාවල පවා විහාරස්ථානවල පවා පිළිවෙත් සහිතව ආරක්ෂා කරගෙන හිටියේ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ කියලා ඊට පස්සේ ඔන්න දැන් දළදා ප්‍රදර්ශනය පවත්වා ඒ දළදා ප්‍රදර්ශනයට පැමිණි මහා ජනතාවකට කැප්පිටිපොළ වීරසෙයියාවෙන් කතාවක් පවත්වලා කියනවා දැන් දළදා හාමුදුරුවෝත් අපේ පැත්තේ රජුරුවෝත් අපේ පැත්තේ ඒ වෙන විට අර විල්බාවේ උන්නාන්සේව ශ්‍රී රාජසිංහ නමින් අභිෂේක කරලා තමාරයි. දැන් ඒ නිසා ජනතාවගේ විශාල කැමැත්තක් මේ ඇති වෙනවා විමුක්තිකාමීන් පිළිබඳ. දැන් විමුක්ති අරගල ඉත ඉහෙලින් ජයග්‍රහණය කරනවා. මෙන්න මේ දවසේ තවත් සිද්ධියක් සිද්ධ වෙච්ච බව මේ ඉංග්‍රීසි වාර්තාවල තියෙනවා. ඉතාම වැදගත් සිද්ධියක්. මොකද්ද මේ සිද්ධිය? ඒක තමයි එදා කැප්පිටිපොළ ජනතාව ඉදිරිපිට මහා දළදා ප්‍රදර්ශනයක් පවත්වලා හයිහත්ති පිරිමින් විශාල ප්‍රමාණයක් එක්කගෙන කැප්පිටිපොළ යනවා මේ රජමහා විහාරයේ රහසිගත වෙනත් ප්‍රදේශයකට. ගිහිල්ලා මේ වන අකුල් වලින් වැහිලා තිබිච්ච ප්‍රදේශයක් පෙන්නලා කැප්පිටිපොළ කියනවා ඒ මිනිස්සුන්ට වහම මෙතන හාරපල්ලා කියලා. මිනිස්සු මේක හාරනවා. විශාල වලක් හාරනවා. හාරපම අර හයිහත්ති මිනිස්සුන් මේ වල ඇතුළට බස්සනවා. බස්සපම මේ වල ඇතුළේ පොළොවෙන් මහා පොළොව පල්ලේ විශාල ගෙන්දගන්තෝගයක් තිබිලා හම්බ වෙනවා. මේවා තියෙන මේ වார்த்தාවල හොඳේ මේ අපි කියන කතානේ මේ ඉංග්‍රීසි වார்த்தාවලමයි තියෙන ඉංග්‍රීසිට මේ ජෝන් ඩොයිලිගේ උත්තුකරුවෝ එතන හිටපු ජෝන් ඩොයිලිගේ ඒ හඟුරංකත මේ සිද්ධිය දැහින් දැකපු ජෝන් ඩොයිලිගේ උත්තුකරුවෝ ඇවිල්ලා ජෝන් ඩොයිලිට කරපු ප්‍රකාශනුව තමයි උන් මේවා ලියන්නේ එතකොට මහා ගෙන්දගන්තෝගයක් මොනවද ගෙන්දගන් කියලා කියන්නේ ගෙන්දගන් වලින් තමයි වෙඩි බෙහෙත් හදන්නේ ඔවුන් අපි ඉස්සර වෙඩි බෙහෙත් හැදුවේ ගෙන්දගන් වෙඩි ලුණු සහ අඟුරු වෙඩි ලුණු කියන්නේ පොටෑසියම් එතකොට වෙඩි ලුණු සහ අඟුරු මෙහි තියෙනවා ගෙන්දගන් ලංකාවේ තිබුණේ නැහැ. ගෙන්දගන් ලංකාවට ගෙන්න ගත්තා. ඒ කියන්නේ මීට බොහොම කාලයකට පෙර ගෙන්දගන් තොගයක් ලංකාවට ගෙන්නගෙන හඟුරංකේතට රැගෙන ගොසින් විශාල වලක් හාරලා ඒකේ වලල්ලා සූදානම් කරලා ඉවරයි කැප්පිටිපොළ. එහෙමනම් කැප්පිටිපොළ වීරත්වයට පත් වෙන්නේ අලුපොතදී අහම්බෙන් මේ සතුරන් විසින් අල්ලා ගත්තාට පස්සේ කියලා ඉංග්‍රීසිකින් කියපු කතාව බොරුනේ. තවත් සිද්ධියක් ඔප්පු වුණා. ඔය කැප්ටන් ඔනිල් විසින් අරගෙන යනවා සේනාංකයක් හතරකෝරලේ හතරකෝරලේ පරීක්ෂණයක් පවත්වනකොට ඔහුට හම්බ වෙනවා විශාල කිතුල් කඳන් ගොඩක් ඒ කිතුල් කඳන් දෙකට පල්ල බලපුවම මේ කිතුල් කඳන් ඇතුලේ වෙඩි බෙහෙත් පතුරුන් මේවා සියල්ල තැම්පත් කොට තිබෙනවා ඒ කිතුල් කඳන් ප්‍රවාහනය කළ හැකි ලෙස සකස් කරලා තිබුණලු මේ කටයුත්ත කරනු ලැබුවේ කැප්පිටිපොළගේ අධීක්ෂණයෙන් යුක්තවයි කියලා තේ උත්තුකරුවන්ට තොරතුරු දැනගන්න ලැබෙනවා එතකොට දැන් තේරෙනවානේ කැප්පිටිපොළ 1817 නොවැම්බර් පළවෙනිදා අලුපොතදී විමුක්තිකාමීන්ගේ ගොල්ලට යන්නට බොහොම කාලයකට පෙර 1815 වෙනි පසු ඔවුන්ගේ සැලැස්ම ඔවුන්ගේ කුමන්ත්‍රණය කවුද මේ සැලැස්ම සකස් කළේ කැප්පිටිපොළ බොහෝ විට හැලේපොළත් මේකට එක්ක හවුනා වෙන්න පුළුවන් හැලේපොළ කියන්නේ කැප්පිටිපොළගේ මස්සිනා ඒ නිසා තමයි මේ කැප්පිටිපොළ සහ හැලේපොළ අතර මෙන්න මෙහෙම සම්බන්ධයක් තිබිච්ච බව දැනගෙන තමයි ඉංග්‍රීසියෙන් හැලේපොළව වහම ගිහිල්ලා කොළඹ මෝදර හංගන්නේ එතකොට කැප්පිටිපොළ හැලේපොළ එතකොට මීල්ලෑව ජේෂ්ඨ අමාත්‍යතුමා පිළිමතලාවේ මඩුගල්ලේ සහ ඇල්ලේපොළ මේ කියන නිලමේ වරුන්ගේ පෙර සූදානමක් මේක
එහෙම පෙර සූදානමකින් සැලසුම් කරපු මේ අරගලය තාම ඉහලින් ගිනි ගන්න පටන් ගන්නවා. ආ මේ අරගලයට විශාල වශයෙන් ජනතාව එකතු වෙන්න පටන් ගන්නවා, රැස් වෙන්න පටන් ගන්නවා. අරගලයේ ජයග්‍රහණය ළඟටම එනවා. මේ සමහර වාර්තාවල ඔහු පවසනවා, ජෝන් ඩොයිලි පවසනවා, අප දැන් සටන් කරන්නේ රට රැක ගන්නට නොවේ, අපේ ජීවිත බේරා ගන්නටයි කියලා. ඒ නිසා බයාදු වෙවි ඉන්දියාවේ ප්‍රතිරාජයට ලිපි ලියනවා, වහාම මිත්‍ර හමුදා එවන්න, තව අපි පරාජිතයි කියලා. ඒ තරම් මේක ගොඩ නැගෙනවා. නමුත් අවසානයේ අවාසනාවන්ත සිද්ධි කීපයක් සිද්ධ වෙනවා. පළවෙනි අවාසනාව තමයි අර ඉහිගම හාමුදුරුවෝ තෝරගත්තු විල්බාවේ උන්නාන්සේ රජපෞලකින් පැවතෙන කෙනෙක් නොවේයි කියන කාරණාව ඉංග්‍රීසින් හොයාගන්නවා. ඒත් එක්කම මිත්‍ර හමුදා පැමිණෙනවා. ත්‍රිකුණාමලෙන්, මන්නාරමෙන් මිත්‍ර හමුදා කොළඹින් යනවා. ගිහිල්ලා මුළු ඌව වෙල්ලස්ස වනසනවා, ගිනිබත් කරනවා, ඔවුන්ගේ කෙත්වතු විනාශ කරනවා, ගව මහීසාදීන් වනසනවා. ඉංග්‍රීසින් විසින් ලෝකයේ පවත්වපු දරුණුම මානව විරෝධී මහා සංහාරය එහි සිද්ධ කරනවා. මේ සියලුම නායකයන් අත්අඩංගුවට ගන්නවා. කැප්පිටිපොළ මඩුගල්ලේ අවසානය සඳහා රැගෙන යනවා බෝගම්බර පිට්ටනියට. බෝගම්බර පිට්ටනියට යන්නට කලින් දළදා මාලිගාවට යනවා. ඒ කතා හරි ප්‍රසිද්ධයි, අපි නැවත කියන්නට ඕන නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ, මේ වීර කැප්පිටිපොළගේ උත්පත්ති කතාව පටන් ගන්නේ මාතලෙන් නොවේ, හතරකෝරලෙන්. හතරකෝරලේ, ගලගොඩ කෝරලේ, ගොලහැල කියන ගමේ තමයි කැප්පිටිපොළලා ඉපදුනේ. ඒ නිසා ඔවුන් ඉස්සර ගොලහැල කැප්පිටිපොළල. ඒ කැප් ඔය අපි කතා කරන වීර කැප්පිටිපොළගේ මුත්තා කෙනෙක් හතරකෝරලේ ඉඳලා මාතලේ ගිහිල්ලා මාතලේ මොනරවිල පවුලෙන් කුමාරි හාමි කෙනෙක් ආවාහ කොටගෙන තමයි ඔවුන් මොනරවිල කැප්පිටිපොළ පවට පත් වෙන්නේ. අන්න ඒ ගොලහැල කැප්පිටිපොළ, මොනරවිල කැප්පිටිපොළ ඉතාම වීරයෙක් ලෙස මේ මරණයට මුහුණ දෙන්න එක බලාගෙන හිටපු සෝවස් සහ හෙන්රි මාෂල් ඒ පිළිබඳ වාර්තා කරනවා. මං ගිය වතාවේ ඒ කතාව කිව්වා. ඊට පස්සේ හෙන්රි මාෂල් මේ ඝාතනය වෙච්ච හිස අරගෙන ගිහලා ස්කොට්ලන්තයේ කපාල වස්තු පරීක්ෂණාගාරයේ තැන්පත් කරනවා. මේ විදිහට කාලය ගත වෙනවා. 1948 අපේ රටට නිදහස ලැබුණාම අපි නැවත ඉල්ලා සිටිනවා මේ හිස් කබල අපට දෙන්නයි කියා. ඒ වෙනකන් අර කපාල වස්තු පරීක්ෂණාගාරයේ මේ විශේෂිත ආරක්ෂිත කංචුකයක තැන්පත් කොට බොහෝ දෙනාගේ පුදුමය සඳහා තැන්පත් කර තිබු මේ හිස් කබල අපට නිදහසේ අයිතිවාසිකමක් ලෙස ලැබෙනවා. අපි මොකද කරන්නේ? අපි අරගෙන ගිහිල්ලා මේ හිස් කබල දළදා මාලිගාවේ ඉදිරිපිට දැනට ඉදිකොට තිබෙන කැප්පිටිපොළ ස්මාරකය පතුලේ වල දමනවා. මම මේ කතාව අදට නවත්තන්නම්. නවත්තන්න කලින් මම එක කාරණාවක් කියන්නම්. වාරියපොළ සුමංගල හාමුදුරුව උන්වහන්සේගේ කාර්යභාරය පිළිබඳ මේ පොත්පත්වලත් තියෙන තොරතුරු හුඟක් හිගයි. වාරියපොළ සුමංගල හාමුදුරුව 1815 ගිවිසුම අසංකර පු දවසේ මේ ඉංග්‍රීසි කොඩිය ගලවලා සිංහ කොඩිය හිලට දැම්මයි කියන කතාව විශ්වාස කරන්නේ නැහැ. ඒක අශාස්ත්‍රීය ජනශ්‍රුතියක් හැටයි ඔවුන් ඉදිරිපත් කරන්නේ. අපේ ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයකම දරුවන්ට උගන්වන්නේ ඒක නිකන් ජනශ්‍රුතික විශ්වාසයක් විතර, ඓතිහාසික සාධක නැහැ කියලා. හැබැයි ඒක ඓතිහාසික සාධකයක් තියෙනවා. මම ඒ ගැන ඊළඟ වීඩියෝ එකකින් කරන්නම්.